යුගයේ ආසිරියම දොම්දිය චිත්‍රපටය 2042 and our story. Hands and on the count. Countdown to three. Please cut the ribbon. Ready? 3, 2, 1. කට්ටියක මත් පොල්සන් ආදී මැද්දේ මම පීත පටිය කපලා අපේ කර්මාන්තශාලා විවෘත කළා. මේ හරියට කවුන්ට් එකට කලින්ද පස්සේද වෙලාවේද මොකද කැපුවේ? නෑ නෑ එකපාරක් කර එක්කෙනෙකුට වැරදිච්ච හින්දා මං දැනන් හිටිය ගණන් කරලා ඉවරනකොට තමයි මේ කපන්න ඕනේ. නෑ එන කමන. මොකද අයෝ ආය ඕපන් කළේ? මේ අපේ රටේ ලොකුම සබන් ෆැක්ටරි එක. ආ සබන්? ඔව්. නිකම්ම සබන් ෆැක්ටරියක් නෙමෙයි. පූර්ණ යන්ත්‍රානුසාරයෙන් වැඩ කරන මහා පරිමාණ සබන් ෆැක්ටරිය. කියන්නේ නම් ඉතින් මහා පරිමාණ කියලා තමයි. මතකනේ ෆොක්ස් කෙනෙකුත් හැදුවේ. නෑ මේකේ ඔක්කොම කරන්නේ මැෂින් වලින්. අර බලන්න. එක බෙල්ට් එකක් දිගේ සබන් කැට හැදිලා පෝලිමට එනවා. විනාඩියකට සබන් කැට 100ක් වගේ බෙල්ට් එක දිගේ එනවා. එතකොට අර යට බෙල්ට් එකේ මොනවද ආයෙන්නේ? ඒක එන්නේ හිස් සබන් පෙට්ටි. අර උඩ බෙල්ට් එකේ එන සබන් අර හිස් පෙට්ටියට වැටෙන. ෂා ඊට පස්සේ ඌ අර ලොකු පෙට්ටියට ගිහිල්ලා ගාන්ට සියසිය පැක් කළා එළියට එනවා නේද? ඔව්. එහෙම බෙල්ට් එක දිගේ ගිහිල්ලා කෙලින් මේවා ලොරි වලට පැටවෙනවා. එතනින් අලවි අංශය ඒවා ලෝකෙ පුරා බෙදා හරිනවා. ෂා මරු ෆැක්ටරියක් ඈ. ඔව්. අපේ ෆැක්ටරිය පටන් අරන් මාස 6ක් විතර සුපිරියටම දිව්වා. හ්ම්. ඒත් එකපාරටම අයි මොකද උනේ? මා රවුලස මේ අපේ සුපර් මාකට් හැමෙහිකම කම්ප්ලේන් කරනවා අපි මේ යවන සබන් පෙට්ටි 10ක් 15ක්ම හිස් කියලා. ඒ කියන්නේ මේ හැම 100 පෙට්ටියකින්ම සබන් පෙට්ටි 10ක් 15ක් හිස්. ඒකනේ. යා කොහොමද වහිනේ? ඔව් මේක අපේ කීර්ති නාමයට ලොකු කැලලක්. අපි ඉංජිනේරු වංශයේ යොදවලා පූර්ණ පරීක්ෂාවක් කළා. උඹලා සබන් කම්පැනිම කීර්ති සබන්ද? කීර්ති නාමයට කැලලක් කිව්වේ? නෑ අනේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එකට එක ඩැමේජ් එකක් කියලා. මම බැලුවා මේ කීර්ති නාමයට කැලලක් කිව්වා. ඉතින් කිම්බ මොකෝ කරේ? අපේ ඉංජිනේරු වංශය කියනවා ඒක ටයිමින් වල අවුලක්ලු. ඒ කියන්නේ උඩ බෙල්ට් එකේන සබන් යට බෙල්ට් එකේන පෙට්ටි වලට වැටෙද්දි ටයිමින් තියලා තියෙනවලු. ආ හා හා හා. මැෂින් එකේ නෑනේ නේ? ඔව් ඒකේ මිලි තප්පර ගානක වෙනසක් හින්දා සබන් වැටෙන්නේ නැතුව පෙට්ටියක් දෙකක් වයින්වලු. ආ හා. යම්මෝ ඒක. අපේ ඉංජිනේරු වංශි කොච්චර උත්සාහ කරත් ඒගොල්ලන්ට ඒක හදාගන්න බැරි වුණා. මපෝල්ට් එක හදන්න බෑ. ඒ පාර මම ජර්මනියෙන්, ඇමරිකාවෙන්, ජපානෙන් ගොඩක් රටවල් වලින් විශේෂඥයෝ ගෙන්නලා උන්ට කියලා හදවන්න බැලුවා. ඈ. Very sorry, very sorry. Can't help. It's not working. ආ මොකද උගියන්? උන් කාටවත් මේක අල්ලගන්න බෑලු. කෝ කලවා මස්තන තයි කොදායි කයික හොයි කයිය. ඒ මොකද? ඒ ජපනේ. ජපනේ. ඌ ජපනටත් බෑලු. කොයි කොයියටවත් බැරි වුණා. ගැම්මකෝ කරන්න. මං අපේ කර්මාන්ත ශාලාවේ ඉන්න ලොක්කෝ සේරම ගෙනල්ලා හෙන මීටින් එකක් කරා. උන්ගෙන් ඇහුවා උන්ගෙන්වත් මුකුත් අදහසක් ගන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ එක 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 අදහස් කිව්වා. මං නම් කියනවා බෙල්ට් කරුම ගලවලා අතින් පැක් කරා නම් ඉවරයි. I think එහෙම ඕනේ නැහැ. උඩ බෙල්ට් එක කැතනවා යට බෙල්ට් එකේ බොක්ස් ටික යනකොට අපි පැකින් එක විතරක් අපි අතින් අරගෙන කරා නම් හරි මං හිතා. I think that's a good no. කෙනගත්තා ඊට ඩිග්‍රි ඉංග්‍රීසි විතරයි මුංගේ මොලයක් නැ උඩ එකේ යට එකේ ඇවිල්ලා ඉතින් මොකට තව එකේ කෝක පාටවන්. ඔව් උන් ඔක්කොම කිව්වේ මෙලෝ රහකට නැති ගොන් අදහස් ටික. ඒ ගමන මං උන් ඔක්කොටම බැනලා පන්නලා මගේ ඔෆිස් රූම් එකට ඇවිල්ලා හාන්සි පුරුදු වැටලා හිටියා. සර් තේ එකක් ගේන්නද? තේ නෙමෙයි මට ගේනවා වහ එකක්. ඇයි සර්? ඇයි සර් කියන්නේ? තමුස මේ ඔෆිස් එකේ නෙමෙයි ඉන්නේ. දන්නේ නැද්ද වෙලා තියෙන්ද? මං දන්නේ නැහැ සර්. මං ඉතින් තේ හදනවා විතරනේ සර්. නෑ අයිසෙ අපේ මේ බෙල්ට් වල මොකද්ද අවුල? උඩ බෙල්ට් එකේ සබන් කෑලි ඇවිල්ලා යට පෙට්ටි වලටනේ වැටෙන්නේ. ඉතින් සර් හැම 100 පෙට්ටියකම පෙට්ටි 10ක් 15ක් හිස්ලු. ඒවට සබන් වැටෙන්නේ නෑලු. අයියෝ සුළු දෙයක්නේ සර්. මං ඕක හදන්න සුටුස්කල්. අනේ මේ රොසාන් පිස්සු කියවන තු ඉන්නවා. මෙච්චර මේ රටවල් වල ස්පෙෂලිස්ට්ලා ඇවිල්ලා උන්ට අල්ලා ගන්න බැරි වෙච්ච එක තමුසේ හදනවා. ආ සර් ඉන්නකෝ මට විනාඩි 10ක් දෙන්නකෝ මං හදලා පෙන්නන්න. ඕවා සිම්පල් ලෙස අපේ ආණ්ඩුවනේ.
හරි ඕක හදන්න තමසිට කීයක් ඕනද මට මුකුත් එපාසය මට ස්ටෑන්ඩ් ෆෑන් එකක් දෙන්න කොහොමද ස්ටෑන්ඩ් ෆෑන් ඕන තරම් තියෙන්නේ කම්පැනිම තියෙන ෆෑන් ටික ගන්නවකෝ අයියෝ සෙන්නකම විනාඩියෙන් කරලා පෙන්නන්න ඕවා මොනාද සර් එහෙම කියපු තේ හදන එක මගේ කාමරේ තිබු ස්ටෑන්ඩ් ෆෑන් එකකුත් අරගෙන බෙල්ට් එක ගාවට ගියා ඌ කජ කරන්නේ පවන් අහලා බෙල්ට් එක ඌ බෙල්ට් එක ගාවට ගිහිල්ලා එතන තිබු ප්ලග් පොයින්ට් එකට ෆෑන් එක ගහලා ෆෑන් එක හයියෙන් දැම්ම ඒ පාර යකඩෝ හරි ඇයි ෆෑන් එක හෙන වේගයට කරගෙනකොට සබන් තියෙන පෙට්ටි විතරයි අර ලොකු පෙට්ටියට වැටෙන්නේ හිස් පෙට්ටි ඔක්කොම හුලඟට ගහගෙන යනවා